ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඇරඹෙන්නේ 1982 වර්ෂයේදී. කෙටි කාලයකින්ම ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කර ගනිමින් ලොව සටන්කාමී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි විය. ටෙස්ට් ශ්‍රේණිය දක්වා උසස් වන්නට පෙර සිටම දක්ෂතාවයෙන් පරිපූර්ණ ප්‍රතිකරුවන් රැසකගේම දායකත්වය ලැබීමට ලක්මව වාසනාවන්ත වී ඇති බවද සඳහන් කළ යුතුමය. ඉතින් අද අපි කතා කරන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ බිහිවුණ විශිෂ්ටතම ප්‍රතිකරුවන් දස දෙනා පිළිබඳවයි. ළඟ ළඟම ඉන්න නත්තලට ඕන කරන සැරසිලි තාම ගත්තේ නැද්ද? එහෙනම් මෙන්න ඔබට ෂොපි සිලෝන් තුලින් අනගි අවස්ථාව. ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය කරන සියලුම නත්තල් ගස්, විදුලි බල්බ, බීති සැරසිලි ඇතුළු ඒකී මෙකී සියලුම නත්තල් සැරසිලි තොග මිලට සිල්ලර මිලට ගන්න. ඔබ මිලට ගන්නා සෑම මිලදී ගැනීමකටම නත්තල් තොප්පියක් නොමිලේ. අමතන්න 0765 9876. අංක 10 තිලාන් සමරවීර. වඩාත්ම අවතක් සේරුවට ලක් වූ ශ්‍රී ලාංකීය ටෙස්ට් පිටිකරුවා ඔහු යැයි සඳහන් කළහොත් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඉන් පුදුමයට පත්වන්නේ නැත. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට දඟපන්දු යවන්නෙකු ලෙසින් එක් වූ ඔහු තම පළමු ටෙස්ට් තරගයේදීම හත්වන ස්ථානයෙන් තරගයට පිවිස ශතකයක් වාර්තා කරමින් තම පිටිකරන දක්ෂතා තහවුරු කිරීමට සමත් වුණා. ස්ථාවරව දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ කෞශල්‍යකින් හෙබි සමරවීර ජය ගැනීමට අපහසු බොහොමයක් තරඟ ජය පරාජයකින් තොරව බේරා ගැනීම වෙනුවේ මහා කාර්යභාරයක් ඉටු කර ඇති බැව් නොරහසකි. ඉන්දියාවේ VVS ලක්ෂ්මන් හා සමානව ශ්‍රී ලංකාවේ මැද පෙළ ශක්තිමත් කරන නැංගුරම ලෙස තබා ගත්තේ ඔහුය. දිගු කාලයක් ඉවසීමෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහු සතු විය. 2009 වර්ෂයේදී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ තුවාල ලැබූ ඔහු ඉන් මාස කිහිපයකදී සුවය ලබා නැවතත් ක්‍රීඩාවට එක් වූ අතර ටෙස්ට් තරඟ 81ක් තුලදී ඔහු විසින් ද්විත්ව ශතක 2ක් සහ ශතක 14ක් ද ඇතුළුව මුළු ලකුණු 5462ක් ඔහු ලබාගෙන තිබිනි. ටෙස් ඉනිමක ඔහුගේ පීතිකරන සාමාන්‍ය ලකුණු 48.67කි. අංක 9 ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පාදවන අවධියේදී බොහෝ විචාරකයන්ගේ මතය වූයේ ක්‍රිකට් ලොවේ මීළඟ ජැක් කාලිස් ඔහු වනු ඇති බවයි. ඔහු සම්පූර්ණ තුන්නිරියව් ක්‍රීඩකයෙකු වීම ඊට හේතුවයි. අංක 4, 5, 6 යන පිටිකරන ස්ථානවල ක්‍රීඩා කළ හැකි ඔහුට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් පන්දු යැවීමේ හැකියාවද පැවතිනි. අනෙක් අතින් ඔහු දක්ෂ පන්දු රකින්නෙක්ද විය. මේ සියල්ලටම ඔහුට ඇති බාධකය නම් වරින් වර ගොඩනැගුණු පාදයේ ආබාධ තත්වයයි. වේතිකරුවෙකු වශයෙන් අධි වේගයෙන් සහ මද වේගයෙන් යන දෙයාකාරයටම ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු වන මැතිව්ස් තරඟ අවසන් කරන්නෙකු ලෙසද ප්‍රකට වුණා. 2014 වර්ෂයේ පකිස්තානයට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය වෙනුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබූ ලකුණු 99 ලබා ගැනීම සඳහා තරඟයේ පස්වන දිනය තුලදී මද වේග තනතිල්ලක් මත ඔහු දැක් වූ වික්‍රමය ඔබට මතක ඇති. එමෙන්ම මේ වන විටත් මැතිව්ස් ටෙස්ට් තරඟ 106ක් තුලදී ලකුණු 7361ක් ලබාගෙන ඇත්තේ ශතක 15ක්ද සහිතවය. එමෙන්ම ටෙස්ට් ඉනිමක ඔහුගේ පිටිකරන සාමාන්‍ය ලකුණු 45.44කි. අංක 8 දුලීප් මෙන්ඩිස්. මිටි එමෙන්ම තරබාරු වුවද වැරෙන් පන්දුවට පහර දෙන්නෙකු ලෙස ප්‍රකට දුලීප් මෙන්ඩිස් 1975 පැවති පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද නියෝජනය කළ ශ්‍රී ලංකා පිටිකරුවෙකි. ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට කණ්ඩායමේ නායකත්වය මෙහෙයුවේද ඔහු විසිනි. 70 සහ 80 දශකවලදී ක්‍රිකට් ලොවේ ආදුනිකයන් ලෙස දැවැන්ත කණ්ඩායම් හා සටන් වැදුණු ඔහුවන් පිටිකරුවන් නිසා කිසිවෙකුට ශ්‍රී ලංකාව ලෙහෙසි කොට තකන්නට ඉඩ ලබා නොදුනි. 1985-86 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකදී ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය වර්ණවත් කරමින් පළමු ඉනිමේ ලකුණු 111කුත් දෙවන ඉනිමේ ලකුණු 94කුත් ඔහු ලබා ගත්තේය. වේගවත් හුක් සහ පුල් පහරවල් වලින් එම ඉලිම වර්ණවත් විය. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වශයෙන් ටෙස්ට් තරඟ හිමි නොවීම නිසා
තරඟ 26ක් තුලදී ඔහුගේ ටෙස්ට් දිවිය නිමා වූ ඒ වන විටත් මුළු ලකුණු 1329ක් ලබා සිටි ඔහු ශතක 4ක් සහ අර්ධ ශතක 8ක් ලබාගෙන තිබිනි. අංක 7 රෝයි ඩයර්ස්. ඔබ මෑතකදී ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු බවට පත් වූ අයෙක් නම් ඔබට මහවන් අතපත්තුගේ කලාත්මක පිටිකරණය ගැන හොඳින් මතක ඇති. නමුත් බොහෝ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ මතය නම් ශ්‍රී ලංකාවෙන් බිහි වූ වඩාත් කලාත්මක සහ තාක්ෂණික පිටිකරුවා රෝයි ඩයස් බවයි. ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට ක්‍රිකට් රාජ්‍යයක් වන්නට පෙර සිටම තම අලංකාර කවල් ඩ්‍රයිව් පහරවල් සහ ෆ්ලික් පහරවල් මගින් නරඹන්නන්ගේ සිත් ඇඳ බැඳ තබාගත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අංක 3 ස්ථානයේ අයිතිය දිගු කාලයක් පවත්වා ගත්තේ. පිටිය තුල නියුණු පිටිකරුවෙකුගේ ලක්ෂණ සහිත රෝයි ඩයස් 70 දශකයේ සිට 80 දශකයේ වන තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුල ක්‍රීඩා කිරීමට සමත් වුණා. ටෙස්ට් තරඟ 20ක් තුලදී ශතක 3ක් අර්ධ ශතක 8ක් සමගින් මුල් ලකුණු 1287ක් රැස් කළ ඔහුගේ ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍ය 36.71 කි. අංක 6 මාවන් අතපත්තු. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රෝයි ඩයස්ගෙන් පසුව බිහි වූ තාක්ෂණයෙන් පරිපූර්ණතම ක්‍රීඩකයා බවට පත්වෙන්නේ මාවන් අතපත්තු. ඔහුගේ කවර් ඩ්‍රයිව් පහරවල් ඉතාමත් දැකුම් කළු අතර ඔහු එල්ල කරන සෑම පහරක්ම පාහේ උසස් තාක්ෂණයෙන් යුක්ත වුණා. ඔහුගේ ටෙස්ට් දිවිය ඇරඹෙන්නේ බිංදු කිහිපයකිනි. එහෙත් වසර කිහිපයක නොපසුබස්නා උත්සාහය තුලින් සාර්ථක ප්‍රතිකරුවෙකු බවට පත්වන්නට ඔහු සමත් විය. ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සිව්වන ස්ථානය ඔහු සතු විය. ඔහු විසින් වාර්තා කළ ද්විත්ව ශතක ගණන 6ක් වූ අතර ඔහු පිටියේ ස්ථාවර වූ පසුව ඔහුව දවා ගැනීම සෑම ප්‍රතිවාදී කණ්ඩායමකටම ඊසරදයක් බවට පත් විය. ටෙස්ට් ශතක 16කට හිමිකම් කියන අතපත්තු ලබාගෙන ඇති අර්ධ ශතක ගණන 17කි. ඉන් ගම්ම්‍ය වන්නේ කුඩා ආරම්භයක් විශාල අවසානයක් කරා රැගෙන යාමට ඔහු තුල තිබූ හැකියාවයි. ටෙස්ට් තරඟ 90ක් තුලදී මුළු ලකුණු 5502ක් ලබාගෙන ඇති ඔහුගේ ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍ය 39.02කි. අංක 5 TM දිල්ෂාන්. පොහුනුවට වඩා ඕපන් හපන් කමින් සවිමත් වූ දිල්ෂාන් ලොව වේගයෙන්ම පන්දුවට පහර දුන් කීප දෙනා අතුරේ එක් අයෙක් වුණා. විවියන් රිචඩ්ස්, විලේන්ද්‍ර ශිවක් ආදී ඇසත් බාහු බලයක් යොදා ගනිමින් පන්දුවට පහර දීමේ විරල හැකියාවකින් යුක්ත වූ ඔහුට මුල් කාලයේදී පිට ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දු වලට පහර දීමට දැඩි ලැදියාවක් තිබුණු නමුත් පසුව පායින්නෙන් ඉවතට පහරවල් එල්ල කිරීමේ පුරුදු පුහුණුවද ඔහු විසින්ම ලබා ගන්නා ලදී. ඔහු කඩුලු අතර වේගවත් ධාවකයෙකි. එමෙන්ම ධනාත්මක මනසක්ද සහිත වූ බැවින් ඕනෑම පන්දු යවන බලෑනියක් දන ගැස්වීමේ හැකියාව ඔහු සතු විය. විශේෂයෙන්ම සීමිත ඕවර් තරඟ තුලදී තම උපරිම දස්කම් වලට ළඟා වූ ඩිල්ෂාන් ටෙස්ට් තරඟ තුලදීද දස්කම් පා ඇති බව මෙසේ තහවුරු කළ හැකිය. ක්‍රිකට් උපන් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිල්ෂාන් රැස් කළ ලකුණු 193 වාර්තා පොත් අතරට එකතු වන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසිනි. ටෙස්ට් තරඟ 87ක් තුලදී මුළු ලකුණු 5492ක් ලබා ඇති දිල්ෂාන් ටෙස්ට් ශතක 16කට හිමිකරුවෙකු වන අතර ටෙස්ට් ඉනිමක ඔහුගේ ලකුණු සාමාන්‍ය 40.98කි. අංක 4 මහේල ජයවර්ධන. මේළඟ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වනු ඇතැයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ කතාබහට ලක්වුණු මහේල ජයවර්ධන සිය මංගල ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කරන විට අවුරුදු 19ක සුහුබුල් තරුණයෙකු විය. ඔහුගේ මංගල ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ඇඳගෙන ආ ටෙස්ට් තරඟයක් බව ඔබට මතකද? 1997 වර්ෂයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ආනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ අතර මහේල එහි කොටස් කරුවෙකි. කඩා වැටුණු ශ්‍රී ලංකා එනිම් ඔහු විසින් ගොඩගත් අවස්ථා බොහොමයකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එනිමකදී වාර්තා කරනු ලැබූ වැඩිම ටෙස්ට් ලකුණු වාර්තාවේද හිමිකාරීත්වය ඔහු සතුය. එමෙන්ම කුමාර සංගක්කාර සහ එක්ව මෙතෙක් ටෙස්ට් ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු සම්බන්ධතාවය පිළිබඳව වාර්තාවටද ඔහු හිමිකම් කියයි.
පිටියේ ඕනෑම තැනක හිඩසකට පන්දුව තල්ලු කර යවා ලකුණක් ලබා ගැනීමට ඔහුට තිබූ හැකියාව හේතුවෙන් වර්ග ලෝක ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක නාසීර් හුසෙන් විසින් ඔහුට දුහුල් අත් ඇත්තා යන නම පට බඳින ලදී. ටෙස් තරඟ 149ක් තුලදී ලකුණු 11814ක් ඔහු විසින් ලබාගෙන ඇති අතර ඊට ත්‍රිත්ව ශතක 1ක් ද්විත්ව ශතක 7ක් සහ ශතක 34ක් ඇතුළත්ය. මහේල ජයවර්ධනගේ ටෙස් ඉනිමක ලකුණු සාමාන්‍ය 49.85කි. අංක 3 සනත් ජයසූරිය. පන්දු රකින්නන්ට සීමා නොතිබුණු යුගයක ක්‍රිකට් විධිවල තාක්ෂණික මට්ටමද අදමින් ඉහළ මට්ටමක නොතිබූ යුගයක වේගවත් ක්‍රිකට් ක්‍රීඩාවන් ගැන කිසිවෙකු අසා නොතිබුණු යුගයක ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරියයි. ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින වාණිජමය තත්ත්වයේ කරා රැගෙන ඒම වෙනුවෙන් ප්‍රධානතම මෙහෙය සිදු කළ ක්‍රීඩකයා අන් කිසිවෙකු නොව ඔහුමය. ඔහුටම ආවේනික වූ ෆ්ලික් ක්‍රීම් සහ අපකට් පහරවල්ද දෑවැන්ත හයි පහරවල් යොදා ගනිමින් පන්දු යවන්නන් සුණු විසුණු කළ සනත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රේක්ෂක ආකර්ෂණය ගෙනාවීය. ඔහු පන්දුවට පහර දෙන අසිරිය නැරඹීමට ක්‍රීඩාගාර වෙත ඇදී ආවේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. ටෙස් තරඟ 110ක් තුලදී මුළු ලකුණු 6973ක් ලබා ඇති සනත්ට ටෙස් ත්‍රිත්ව ශතක 1ක්, ද්විත්ව ශතක 3ක් සහ ශතක 14ක් වාර්තා කිරීමට හැකි විය. ඔහුගේ ටෙස් ඉනිමක ප්‍රතිකරණ සාමාන්‍ය 40.07කි. අංක 2 කුමාර සංගක්කාර. උත්සාහයේ සහ කැපවීමේ පරම ප්‍රතිමූර්තියක් වන බොහෝ මෙම ලයිස්තුවේ දෙවන තැන ගත්තත් ඔහු සමහරෙක්ගේ ලයිස්තුවල පළමු ඇන්නා විය. වයසෙන් කුඩා ක්‍රීඩකයෙකු වශයෙන් විස්තර විචාරකයන් කිසිවෙකුගේ නෙත නොගැටුණු සංගක්කාර නොනවතින කැපවීම සහ අප්‍රතිහත ධෛර්යයේ අනුවසින් ශ්‍රී ලංකා කණ්ඩායමට පියමනින විට වයස අවුරුදු 22ක තරුණයෙක් වූ අතර රෝමේෂ් කළුවිතාරණගේ නික්මයාමෙන් ඇති වූ කඩුලු රකින්නාගේ හිදස පිරවීම ඔහු අතින් සිදු වූ කාර්යභාරයයි. ලකුණු කඳු ගොඩනැගු බොහෝ ක්‍රිකට් ලොවේ මහත්මයෙකු ලෙස ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විනි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නායකයෙකු ලෙස පමණක් නොව පිටිය මැද සහ ඉන් පිටතදී බුද්ධිමතෙකු ලෙසද ගෞරවය දිනාගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස් ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවාද සංගක්කාරය. ටෙස් තරඟ 134කදී ත්‍රිත්ව ශතක 1ක්, ද්විත්ව ශතක 11ක්, ශතක 38ක් සමගින් මුළු ලකුණු 12400ක් වාර්තා කළ සංගක්කාර ජාත්‍යන්තර ටෙස් දිවියට සමුදෙන විට ටෙස් ඉනිමකදී ලකුණු සාමාන්‍ය 57.4ක සාමාන්‍යයක් රඳවාගෙන සිටියේය. අංක 1 අරවින්දද සිල්වා. සිය කණ්ඩායම පහතට ඇදවැටින්නේ යම් මොහොතකද ඒ මොහොතේදීම හිස ඔසවන සටන්කාමියා ඔහුයි. එසේ තනියම සටන් වදිමින් කණ්ඩායම ජය ටැඹ වෙත තල්ලු කරගෙන යාමේ විශේෂ හැකියාවක් ඔහු සතු විය. පළමු පන්දුවේ සිටම පන්දුව හොඳින් දර්ශනය කිරීමේ හැකියාවක් සහිත වූ ඔහු ආසියාවෙන් බිහිවුණු හොඳම හුක් පහර එල්ල කරන්නා ලෙස හැඳින්වීම වැරදි නැත. වේගවත් සහ අලංකාර පහළවල් වලින් යුක්ත වූ අරවින්ද පිටිය තුලදී නිර්භය ක්‍රීඩකයෙකු විය. ඔහු නොවන්නට 1996 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය සැබෑවක් නොවන්නට ඉඩ තිබිණි. කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතේදී නැගී සිටිය හැකි අයෝමය මනසක් ඔහු සතු වීම ඊට හේතුවයි. ඔහුගේ ලකුණු වලින් ශ්‍රී ලංකාව ජය ලැබූ අවස්ථාවන් ප්‍රතිශතයක් ලෙස ඉහළය. එබැවින් ඔහු තරඟ දින වූ පිතිකරුවකි. ටෙස් තරඟ 93ක් තුලදී මුළු ලකුණු 6361ක් ලබා ඇති අරවින්ද ටෙස් ත්‍රිත්ව ශතක 2ක් සහ ශතක 20ක හිමිකරුවකි. එක් දින මුළු ලකුණු 9284ක් ලබා ඇති අරවින්දගේ ටෙස් ඉනිමක ලකුණු සාමාන්‍ය 42.97කි.